දෙම මොයාලට කියා දෙන්නේ යන්නේ උඩරට කැපීපින රජවරු ගැන උඩරට කැපීපන රජවරු අතරින් මංමුලේම කියල දෙන්න යන්නේ පළමුුවනවිමල ධර්ම සෝරිය රජු ගැන. සීතාවක රාජසිංහ රජ, උඩරට රජුවසෙන් සිටි අවධයේදී ශිව ආගම වැලදගෙන ඇතැම් බෞද්ධ භික්ෂූන්ට එරහිව කටයුතු කර ඇත. මේ නිසා උඩරට ප්‍රභූුවරුන් තුළද රාජසිංහ රජු කෙරෙහි කලකිරීමක් ඇතිවිය. එම තත්වය ප්‍රයෝජනයට ගත් පෘතුගේ ස හෝ උදරට තමන්ට ගැතිපාලනයක් පිහිටුවීමට උත්සාහ කළහ පෘතුගීසීහු ඔවුන්ගේ රැකවරණය ලබා සිටි කරලි අදදේ බණ්ඩාරගේ බෑනා කෙනෙකු ඌ යමසිහ බන්ඩාර උඩරටටයවා රජකර ඔහුගේ ආරක්ෂාවට පීරි සුන්දර බණ්ඩාරගේ පුතාඌ කොනප්පු බණ්ඩාර කුමරුද උදරටට යවන ලදී යම සිංහ බ්ඩාර කෙටි කලකිින් මියගිය බැවින් ඔහුගේ ලා බාල පුදකුමරෙකු උදරට සිංහාසනය තබා උරට රූකඩ පාලනයක් ගෙනයාමට පෘතුගීසිීහු උත්සාහ කළහ. මේ අවස්ථාවේදී කොනප්පු බණ්ඩාර ඉදිරියට පැමිණර් පෘතුගීසියන්ට එරහිව කටයුතු කර උඩරට බලයඇල්ලා ගත්තේය. පෘතුගීසිීන් යටතේ දොංජුවන්න්නමින් බෞතිස්ම ලැබු කොනප්පු බන්්ඩාර උඩරටදී පෘ්‍රතිගීසින්ට එරෙහිව කටයුතු කිරීම නිසා පෘථගීසියහි කුපිට වූහ මේ නිසා ඔහුහු කොනපපු බණ්ඩාරගෙන් පලිගැනීමට අවස්ථාවක් සොයමින් සිටියහ. ක්‍රිස්තුවශ එක්දාස් පන්සය අනෝදධකයේදී කොනපු බණ්ඩාර කුමර පළමූුණ විමල ධර්මසූරියයෙන් නමින් උඩ රට රජවීම උඩ රට රාජධානි සමයේ බැදගත් සිදුවීමකි. එතුමා බලයට පත්වීම නිසා උඩරට රජධානය පෘතුගීස්තන්ට ගැටිපායනයක් වීම බැලකුණේ. දැම්මමොයාලට කියල දෙන්න යන්නේ පළමූන විමල ධර්මසූරිය රජුගේ වැදගත්කම දෙන. ක්‍රිස්තුවශ්‍ය එක්දාස් පන්සිය අනූ දෙකේ සිට ක්‍රිස්තුවශ්‍ය එක්දා සෑසිය හතර දක්වා පළමුවන විමල ධර්මසූරිය රජු උඩරට රජ වශෙන් කටයුතු කළේය. මෙතුමා බරයට පත්වන විට, රට සිංහසනයට නේ ්‍යනුකූල උරුමයක් නොතිබුණ මේ නිසා කරලියර් දේ බණ්ඩාරගේ දියනිය ඌ කුසුමාසර දේවය විවාහ කරගනිමින් හැතම තමන ්‍යානුකූල උරුමය තහවරු කරගත්තය. විමල ධර්මසූරිය රජු හා කුසුමාසන දේවිය අතර විවාහයේ උලට අලුත් රජ පෙළපතත් බිහිවිය සෙන රත් රජु දෙවනි රාජ සිංහ රජ දෙවනු විමල ධර්ම සෝරය රජු හා විර පරාක්‍රමණरेේද්‍ර සිංහ රජු එම පලපුරට අයත්්‍ය. විමල ධර්මසූරිය රජතුම සීතාවක බලපෑමෙන් උදරට රාජධානී නිදහස් කරගත්තේය. සීතාවක රාජසින්හ රජජු උදරට ආක්‍රමණය කළ අවස්ථාවේ විමලධර්මසූරය රජු ඔහුව පරාජය කළය. පෘතුගීසී බලයට එරෙහිව ක්‍රිස්තු වශ්‍ය එක්දාස් පන්සිය අනූහතරේ දන්තුලසටනේදී හා ස්තුවර්ශ එක්දස් පහසය දෙකේදී. බලන සටිනේදී පෘතුගීසිීන් පැරදවීමට, විම ධර්මසූරිය රජු සමත්විය. විමලධර්මසූරියෙන් රජු බුදුදහම නගා සිටුවීමට බුරුමයෙන් උපසම්පදාවගෙන ඒම ලංකාතිලකය ගඩලාදනිය විහාර අලුත්වැඩියා කිරීම වැනි පියවර රැසක් අනුගමනය කර ඇත. විමලධර්මසූරිය රජු ආරක්‍ෂාව සදහා දෙල් ගමු විහාරයේ කුරහන් ගලක්තුළ සගවා තිබූ දළදාව උඩ රටට වැඩමවා තැන්පත් කරවීය. දැම් මමොයාලට කියලා දෙන්න යන්නේ සනරත් රජතුමා ගැන. පළමෝන විමල ධර්මසූරේ රජුගෙන් පසු ඔහුගේ ඥාති සහෝදරයකුඌූ සනරත් උඩිරට රජු බාටපත්විය. සනරත් රජතුමක් විස්තුවර්ශ ඉක්දා සැසිය හතරේ සිට එක්දා සෑසේ තිස් පහදක්වා උඩරට රජ වශයෙන් කටියුතු කළේය. සෙනරත් රජු සටරට වඩා සාමකාමීත්වය අගේ කළ අයකි. නිසාවර්ශය එක් දස්සයිසය දහ අටේදී පෘතුගීසියෙන් සමඟ සමගිවිසුමක් ඇතිකර ගැනීමට සෙන්රත් රජතුමා කටියුතු කළේය. එහෙත් සනරත් රජුගේ කාලයේදීම පෘතුගීසේ කපිතාජනෙරාල් කොන්ස්තන්තිිනෝදසා විශාල සේනාවක් සමඟ පැමිණ වුව ප්‍රදේශය ආක්‍රමණය කළේය. රජුගේ පුතා ඕ මහා ආස්ථාන කුමරුන් විසින් උඩරට හමුදාවන් මෙහය වූ අතර, රන් දෙනිවලදීමම දෙපාශවය අතර ප්‍රබල සටන් ඇතිවිය මෙම සටනින් පෘතුගීසිීන්ට අන්තපරාජයක් අත්විය. අපි අයත් තාටවරකගන්නන් එකටිකන් සස්කල්් කලා තියන්න බයි!